සුබ උදෑසනක් ඔබ සම්බන්ධ වී සිටින්නේ තක්ෂිලා අධ්‍යාපනික වැඩසටහන සමග අද අපි කතා කරන්නේ තර්ක ශාස්ත්‍රය පිළිබඳව විෂය කරුණු පසුගිය වැඩසටහනකදී අපි බහුවර්ණ ප්‍රශ්න 20ක් කතා කරා දැන් අද අපි බලාපොරොත්තු වෙන්නේ 21 වෙනි ප්‍රශ්නයේ සිට ඉදිරියට තිබෙන ප්‍රශ්න කිහිපයක් ගැන කතා කරන්න 21 වෙනි ප්‍රශ්නය අමල් පියාවේ බිමල්ගේ බිමල් පියාවේ චමල්ගේ මෙය කුමන වර්ගයේ සම්බන්ධයක්ද 1 සමමිතික 2 අසමමිතික 3 සමමිතික සංක්‍රාමීය 4 සමමිතික අසංක්‍රාමීය 5 අසමමිතික අසංක්‍රාමීය එතකොට මේක ගැලපෙන්නේ 5 වෙනි පිළිතුර සමමිතික අසමමිතික අසංක්‍රාමීය කියන පිළිතුර. නිවැරදි පිළිතුර වෙන්නේ 5 වෙනි පිළිතුර. මොකද්ද මේ අසමමිතික අසංක්‍රාමීය කියන්නේ? මේ මොන මාතෘකාව යටතේද මේ ප්‍රශ්නේ තියෙන්නේ? ඔය දරුවෝ දන්නවා සම්බන්ධයන් කියලා මාතෘකාවක් තියෙනවා. ඒකේ සමමිතික අසමමිතික කියලා ඍජු සම්බන්ධයන් දෙකක් තිබෙනවා. සමමිතික කියලා කියන්නේ A B ට දක්වන සම්බන්ධයම නැවත B A ට දක්වන සම්බන්ධයක්. A B වෙනුවට ඕනම අකුරු දෙකක් නම් දෙකක් ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් A අසල B සිටි එම නිසා B අසල A සිටි. එතන තියෙන්නේ සමමිතික සම්බන්ධයක්. අසමමිතික කියලා කියන්නේ A B ට දක්වන සම්බන්ධය කිසි විටක B A ට දක්වන්නේ නැහැ. A විශාලය B ට වඩා එසේනම් B විශාල වෙන්න බෑ A ට වඩා. B කුඩා වෙන්නේ A ට වඩා. අන්න ඒවට කියන්නේ අසමමිතික සම්බන්ධය කියලා. අනිතික සංක්‍රාමීය සහ අසංක්‍රාමීය කියලා සම්බන්ධයන් ජාති දෙකක් තියෙනවා. සංක්‍රාමීය අසංක්‍රාමීය දෙකටම ABC කියලා තුන් දෙනෙක් සම්බන්ධ වෙනවා. සංක්‍රාමීය කියන්නේ A B ට දක්වන සම්බන්ධය B C ට දක්වනවා. එම සම්බන්ධයම නැවත A C ට දක්වනවා. උදාහරණයක් වශයෙන් A සමානයි B ට B සමානයි C ට එම නිසා A සමානයි C ට. එය සංක්‍රාමීය සම්බන්ධයක්. අසංක්‍රාමීය කියන්නේ A B ට දක්වන සම්බන්ධය B C ට දක්වුවට එම සම්බන්ධය A C ට දක්වන්නේ නැහැ. A හා B අතර තියෙන සම්බන්ධය B හා C අතර තියෙනවා. නමුත් එම සම්බන්ධය A හා C අතර නැහැ. ඒවට කියන්නේ අසංක්‍රාමීය සම්බන්ධයන් කියලා. උදාහරණයක් වශයෙන් A පියාවේ B ගේ B පියාවේ C ගේ අපිට කියන්න බෑ එම නිසා A පියාවේ C ගේ කියලා. A C ආවේ C ගේ. ඒවට කියන්නේ අසංක්‍රාමීය කියලා. ඒ අසංක්‍රාමීයක අසමමිතික වෙන්න නම් A හා B අතර තියෙන සම්බන්ධය B හා C අතර තියෙන්න ඕනේ. එම සම්බන්ධය A හා C අතර නැති වෙන්නත් ඕනේ. A හා C අතර තිබෙන සම්බන්ධය C හා A අතර නොතිබෙන්නත් ඕනේ. එතකොට අපි කිව්වොත් අමල් පියාවේ බිමල්ගේ බිමල් පියාවේ චමල්ගේ කියලා අමල් පියා වෙන්න බෑ චමල්ගේ. අමල් සීයාවේ චමල්ගේ. ඒ වගේම චමල් සීයා වෙන්න බෑ අමල්ගේ. අන්න ඒ වගේ සම්බන්ධයන් අපි කියන්නේ අසමමිතික අසංක්‍රාමීය සම්බන්ධය කියලා. අපි දැන් බලමු 22 වෙනි ප්‍රශ්නය පිළිබඳව. සංවාක්‍ය තර්කයක අවයව දෙකම විශේෂ ප්‍රතිජානන ප්‍රස්තුත වුවහොත් 1 අයතා පක්ෂපදාභාසය සිදුවේ 2 අයතා සාධ්‍ය පදාභාසය සිදුවේ 3 අව්‍යාප්ත මධ්‍ය පදාභාසය සිදුවේ 4 අයතා පක්ෂපද හා අයතා සාධ්‍ය පදාභාසය සිදුවේ 5 චතුෂ්පද ආභාසය සිදුවේ අවයව දෙකම විශේෂ ප්‍රතිජාන කෙනකේ තේරුම අයි ප්‍රස්තුත කියන එක. ඒතර අයි ප්‍රස්තුත නම් පද සේරම අව්‍යාප්ත වෙනවා. ඒ අනුව නිවැරදි පිළිතුර වෙන්නේ 3 වෙනි පිළිතුර අව්‍යාප්ත මධ්‍ය පද ආභාසය සිදුවේ කියන පිළිතුර. 23 වෙනි ප්‍රශ්නය. පරමාණු වාදය මගින් ව්‍යාඛ්‍යානය වන
නියම තුනක් වන්නේ එක කෙප්ලර්ගේ නියම ගැලීලියෝගේ නියමය ආකිමිඩීස් නියමය දෙක ස්කන්ධ සංස්තිති නියමය අන්‍යෝන්‍ය සමානුපාතික නියමය ගුණානුපාතික නියමය තුන චාල්ස් නියමය බොයිල් නියමය හොග්ගේ නියමය හතර න්‍යූටන්ගේ නියම කෙප්ලර්ගේ නියම රාමානුජානු නියමය පහ ස්කන්ධ සංස්තිති නියමය චාල්ස් නියමය බොයිල් නියමය මේ පරමාණු වාදය මගින් පැහැදිලි කරන ව්‍යාඛ්‍යානීය කරන නියම තුන වෙන්නේ දෙවෙනි පිළිතුර ස්කන්ධ සංස්තිති නියමය අන්‍යෝන්‍ය සමානුපාතික නියමය ගුණානුපාතික නියමය 24 වෙනි ප්‍රශ්නය ජලබීධිකා රෝගය මර්ධනීය කිරීමට ලුවි පාස්චර් සොයාගත් එන්නත ප්‍රතිඵලදායක වන්නේද යන්න දැන ගැනීම පිණිස ඔහු සිදු කළේ එක ප්‍රත්‍යේක පරීක්ෂණයකි දෙක ස්වාභාවික නිරීක්ෂණයකි තුන පාලිත කණ්ඩායම් පරීක්ෂණයකි හතර නිර්ණය පරීක්ෂණයකි පහ සමීක්ෂණයකි මේකට නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර පාලිත කණ්ඩායම් පරීක්ෂණයක් කියන එක අපි පොඩ්ඩක් බලමු මොකද්ද මේ පාලිත කණ්ඩායම් පරීක්ෂණය කියන්නේ කියලා පාලිත කියන්නේ පාලනය කරන ලද කියන එක අපි ඉංග්‍රීසියෙන් controlled group test නැත්නම් controlled group method කියලා කියනවා පාලනය කරන ලද පරීක්ෂණයක් කොහොමද මේක කරන්නේ යම් කිසි කණ්ඩායමක් අරගෙන ජීවීන් කණ්ඩායමක් වෙන්න පුළුවන් මිනිසුන් කණ්ඩායමක් වෙන්න පුළුවන් එය සසම්භාවී ලෙස ඒ කියන්නේ අහඹු ලෙස සමාන කණ්ඩායම් දෙකකට බෙදා ගන්න ඕනේ. ඉන්පසු එක කණ්ඩායමක් කර්මයන්ට භාජනය කරනවා. ඒ කියන්නේ විවිධ වෙනස්කම් වලට භාජනය කරනවා. අනිත් කණ්ඩායම එවැනි කර්මයන්ට භාජනය කරන්නේ නැහැ. එය පාලිත කණ්ඩායමක් ලෙස තබා ගන්නවා. යම් කාල සීමාවක් අවසන් වූ පසු කණ්ඩායම් දෙකේම ප්‍රතිඵල සංසන්දනය කළ බලනවා එක කණ්ඩායමක් කර්මයන්ට භාජනය කිරීම නිසා එහි යම් කිසි වෙනසක් වෙලා තිබෙනවාද කියලා. දැන් මේ ජලබීධිකා රෝගය මර්ධනය කරන්න ලුවි පාස්චර් එන්නතක් නිෂ්පාදනය කරා. එය සාර්ථකද කියලා බලන්න පාලිත කණ්ඩායම් පරීක්ෂණයක් කරලා තියෙනවා. සුනක යන හතර දෙනෙකු තෝරාගෙන අහඹු ලෙස දෙදෙනා බැගින් වෙන් කර කූඩු දෙකකට දමලා තියෙනවා. එක් කූඩුවක සිටි සුනකයින්ට ඔහු විසින් සොයාගත්තු එන්නත ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ ජලබීධිකාව හැදෙන්නේ නැතුව ඉන්න දෙන එන්නත ලබා දීලා තියෙනවා ඒ සුනකයන් දෙන්නට. අනිත් කූඩුවේ හිටපු සුනකයන් දෙන්නට ඒ එන්නත ලබා දීලා නැහැ. ඉන්පසු සුනකයන් හතර දෙනාටම ජලබීධිකා රෝගකාරක වෛරසය ලබා දීලා තියෙනවා. සුනකයන් හතර දෙනාටම ජලබීධිකා රෝගය බෝ කරලා තියෙනවා. මාසයකට විතර පසුව බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා. අර එන්නත් කළ සුනකයින් දෙන්නට ජලබීධිකා වෛරසය ලබා දුන්නත් ජලබීධිකාව හැදිලා තිබුණේ නැහැ. නමුත් එන්නත් නොකළ සුනකයින් දෙන්නට ජලබීධිකා රෝගය වැළඳිලා තියෙනවා. ඔන්න ඔය පරීක්ෂණය අපි හඳුන්වනවා පාලිත කණ්ඩායම් පරීක්ෂණය කියලා. මොකද පාලනය කරා. කණ්ඩායම් දෙකකට බෙදලා එක කණ්ඩායමක් පාලනය එක කණ්ඩායමකට කර්මයන්ට භාජනය කරා අනිත් කණ්ඩායම කර්මයන්ට භාජනය කරේ නැහැ. ඔන්න ඔය වගේ පරීක්ෂණයට අපි කියන්නේ පාලිත කණ්ඩායම් පරීක්ෂණයක් කියලා. මේ හුඟක් වෙලාවට ජීව විද්‍යාවන් වලදී භාවිතා වන ක්‍රමයක්. ඒත් සුළු වශයෙන් සමාජ විද්‍යාවන් වලදීත් භාවිතා කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් සිහින දැකීම පිළිබඳව W. Dement විසින් මේ පාලිත කණ්ඩායම් පරීක්ෂණය යොදාගෙන තිබෙනවා. දැන් අපි බලමු 25 වෙනි ප්‍රශ්නය පිළිබඳව. මිනිසියෙකුට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් සිංහයෙකු සඳහා අවශ්‍ය වේ. ඒ නිසා ලෝකයේ මිනිසුන්ට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් සිංහයන් සඳහා අවශ්‍ය වේ. මෙහි තිබෙන තර්කාභාසය කුමක්ද? එක ඒකයිකාභාසය දෙක සමූහාභාසය තුන සාධ්‍ය සම ආභාසය
හතර යදුරුජ්‍ය ආභාසය පහ අඥාන මූලික ආභාසය මේකට නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි පිළිතුර සමූහ ආභාසය කියන එක අපි බලමු මේ පිළිබඳව දැන් මේ ප්‍රශ්නය හදලා තියෙන්නේ තර්ක ආභාස කියන ඒකකය පදනම් කරගෙන තර්ක කිරීමේදී සිදුවිය හැකි වැරදි දැන් මෙතනදී මේ පුද්ගලයා තර්ක කළ දෙන්නේ කොහමද මිනිසියෙකුට වඩා සිංහයෙකුට වැඩි ආහාර ප්‍රමාණයක් අවශ්‍යයි ඔව් එක මිනිහෙකුට වඩා එක සිංහයෙක් ගත්තොත් වැඩිපුර ආහාර ඒ සිංහයා සඳහා අවශ්‍ය කරනවා ඒ නිසාම මේ පුද්ගලයා තර්ක කරනවා ලෝකයේ මිනිසුන්ට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් සිංහයන් සඳහා අවශ්‍යයි කියලා මේක එක දෙයකට සත්‍යයි එක පුද්ගලයෙකුට වඩා එක සිංහයෙකුට වැඩිපුර ආහාර ඕනේ නමුත් සමස්තයට ගත්තොත් මේ ප්‍රකාශය සත්‍ය වෙන්නේ නැහැ ඒකට හේතුව මොකද්ද ලෝකයේ මිනිසුන් ඉන්න ප්‍රමාණයට වඩා සිංහයන් ඉන්න ප්‍රමාණය අඩුයි සිංහයන්ට වඩා මිනිසුන් ඉන්න ප්‍රමාණය ඊට අධිකයි ඉතින් ඒ නිසා අපිට කියන්න බෑ ලෝකයේ මිනිසුන්ට වඩා වැඩි ආහාර ප්‍රමාණයක් සිංහයන් සඳහා යනවා කියලා අර එක ඒකකයක තිබෙන ලක්ෂණ සමස්තයට ආදේශ කරලා තියෙනවා අන්න ඒ වගේ අවස්ථාවලදී සමූහ ආභාසය ඇති වෙනවා දැන් මේකත් එක්කම විලෝමව පවතින ආභාසය තමයි ඒකයික ආභාසය ඒකයික ආභාසය ඇති වෙන්නේ සමූහයක තිබෙන ලක්ෂණ එක ඒකකය තුලත් තියෙනවා කියලා කිව්වොත් සමූහයක ලක්ෂණ එක පුද්ගලයෙකුට එක ඒකකයකට තියෙනවා කිව්වොත් ඒකයික ආභාසය ඇති වෙනවා එය සමූහ ආභාසයේ අනිත් පැත්ත කියලා ගන්න පුළුවන් සරල උදාහරණයක් ගත්තොත් කෙනෙක් කියනවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතා දක්ෂයි කියලා ඒ නිසා තව කෙනෙක් නිගමනය කරනවා එහි සිටින එක්ස් නැමැති ක්‍රීඩකයා ඉතා දක්ෂයි කියලා නිශ්චිතව එක ක්‍රීඩකයෙකුගේ නමක් කියලා කියනවා අපි එක්ස් කියලා හඳුන්වමු ඒ වැරදි කණ්ඩායමක් වශයෙන් දක්ෂ වෙන්න පුළුවන් ඒ දක්ෂතාවය අපිට එක පුද්ගලයෙකුට පවරන්න බෑ අපිට කියන්න බෑ එක්ස් තමයි දක්ෂ කියලා අනේ ඒ වගේ අවස්ථාවලදී ඒකයික ආභාසය ඇති වෙනවා හුඟක් සිසු දරුවන් මේ ඒකයික ආභාසයයි සමූහ ආභාසයයි පටලවා ගන්නවා මේක වෙන් කරලා හඳුනගන්නේ මෙහෙමයි නිගමනය කරන්නේ එක ඒකකයක් ගැන නම් එක පුද්ගලයෙක් ගැන නම් එය ඒකයික ආභාසය නිගමනය කරන්නේ සමූහයක් ගැන නම් කණ්ඩායමක් ගැන නම් එය සමූහ ආභාසය වශයෙන් ගන්න පුළුවන් අපි බලමු 26 වෙනි ප්‍රශ්නය 26 වෙනි ප්‍රශ්නය විශ්ලේෂී ප්‍රස්තුතයක් නොවන්නේ කුමක්ද? 1 හොඳ අය හොඳය. 2 සිව්පාවුන්ට පාද හතරක් ඇත. 3 බල්ලා සිව්පාවෙකි. 4 ත්‍රිකෝණයට කෝණ තුනක් ඇත. 5 මව යනු අම්මාය. මේකට නිවැරදි පිළිතුර වෙන්නේ විශ්ලේෂී ප්‍රස්තුතයක් නොවන්නේ බල්ලා සිව්පාවේ කියන තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. මොකද්ද මේ විශ්ලේෂී ප්‍රස්තුතයක් කියන්නේ? ඒ පිළිබඳව පොඩ්ඩක් බලමු. ප්‍රස්තුතයක් අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් සංශ්ලේෂී ප්‍රස්තුත, අනෙක විශ්ලේෂී ප්‍රස්තුත. මොකද්ද සංශ්ලේෂී හා විශ්ලේෂී අතර වෙනස? යම් ප්‍රස්තුතයක් සත්‍ය හෝ අසත්‍ය වන්නේ සිද්ධි වාචක කරුණු වලට අනුව නම් එය සංශ්ලේෂී ප්‍රස්තුතයක් සිද්ධි වාචක කරුණු කියන්නේ බාහිර ලෝකයේ සැබවින්ම පවතින කරුණු එතකොට යම්කිසි වාක්‍යයක් යම්කිසි ප්‍රකාශනයක් යම්කිසි ප්‍රස්තුතයක් සත්‍ය හෝ අසත්‍ය වෙන්නේ බාහිර ලෝකයේ පවතින කරුණු වලට අනුව නම් ඒවා සංශ්ලේෂී ප්‍රස්තුත අපි කිව්වොත් කලුතර බෝධියක් ඇත කියලා එය සංශ්ලේෂී සත්‍ය වන ප්‍රස්තුතයක්. එය සත්‍ය වෙන්නේ සිද්ධි වාචක කරුණු වලට අනුවයි. නුවර වැවක් ඇත කිව්වොත් එය සංශ්ලේෂීය සත්‍ය ප්‍රස්තුතයක්. එය සත්‍ය වන්නේ බාහිර ලෝකයේ කරුණු වලට අනුව. ඒ වගේම සංශ්ලේෂීය වශයෙන් ප්‍රස්තුත අසත්‍ය වෙන්නත් පුළුවන්. කිව්වොත් එහෙම නුවර වැවක් නැත කියලා නුවර වැවක් නැත කිව්වොත් එය සංශ්ලේෂීය වශයෙන් අසත්‍ය වන ප්‍රස්තුතයක්.
එසේනම් සංස්ලේෂී ප්‍රස්තුත කියන්නේ යම් ප්‍රස්තුතයක් සත්‍ය හෝ අසත්‍ය වන්නේ සිද්ධි වාචක කරුණු වලට අනුව වීම. මොකක්ද විශ්ලේෂී ප්‍රස්තුතයක් කියන්නේ? විශ්ලේෂී ප්‍රස්තුතයක් කියන්නේ යම් ප්‍රස්තුතයක් සත්‍ය හෝ අසත්‍ය වන්නේ ඒ ප්‍රස්තුතයේ දී තිබෙන වචනවල අර්ථයට අනුව පමණක් නම් ඒවා විශ්ලේෂී ප්‍රස්තුත. ඒ කියන්නේ සිද්ධිය ගැන හිතන්න ඕනේ නැහැ. බාහිර ලෝකයේ කරුණු ගැන අවධානය යොමු කරන්න ඕනේ නැහැ. ඒ දීලා තිබෙන පදවල වචනවල තේරුමෙන් කියන්න පුළුවන් මේ ප්‍රස්තුතය සත්‍යද අසත්‍යද කියලා. දැන් බලමු 26 වෙනි ප්‍රශ්නේම උත්තර ටික. ඇයි මේකට තුන්වෙනි උත්තරය නිවැරදි වුණේ කියලා. දැන් 26 වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ විශ්ලේෂී ප්‍රස්තුතයක් නොවන්නේ කොමක්ද කියලානේ. දැන් පළවෙනි පිළිතුර හොඳ අය හොඳය. මේක විශ්ලේෂී ප්‍රස්තුතයක්. මෙය සත්‍ය කියලා කියන්න බාහිර ලෝකයේ කරුණු ගැන අවධානය යොමු කරන්න ඕනේ නැහැ. මුලින් කියන දේම තමයි අගින් කියන්නේ. හොඳ අය හොඳයි. මේක සත්‍යයි. දෙක. සිව්පාවුන්ට පාද හතරක් ඇත. සිව්පාවුන් කෙනකේ තේරුම සිව් කෙනකේ තේරුම හතරයි. එතන මුලින් කියපු දේමයි අගින් කියන්නේ. වාචීය පදයෙන් කියන දේමයි වාචකයෙන් කියන්නේ. මෙයත් විශ්ලේෂී ප්‍රස්තුතයක්. ප්‍රශ්නෙන් අහන්නේ විශ්ලේෂී ප්‍රස්තුතයක් නොවන එක. එතකොට එක විශ්ලේෂී ප්‍රස්තුතයක්, දෙකත් විශ්ලේෂී ප්‍රස්තුතයක්. හතර. ත්‍රිකෝණයකට කෝණ තුනක් ඇත. ත්‍රිකෝණයක් කෙනකේ තේරුම කෝණ තුනක් තිබීම. එයත් විශ්ලේෂී ප්‍රස්තුතයක්. පහ. මව යනු අම්මාය. මව කියන්නේ අම්මා. එයත් අපිට බාහිර ලෝකයේ කරුණු විමසා බැලීමකින් තොරව සත්‍ය බව කියන්න පුළුවන්. එසේනම් 1, 2, 4, 5 ඒ සේරම විශ්ලේෂී ප්‍රස්තුත. ඒ තුන්වැනි එක විශ්ලේෂී ප්‍රස්තුතයක් නෙමෙයි. බල්ලා සිව්භාවකේ. මෙතනදී බල්ලා කියන පදයේ තේරුම බලන්න වෙනවා. මෙතන බල්ලා වෙනුවට ඔබට මම වෙනත් සතෙක්ගේ නමක් කිව්වොත් එහෙම ඔබ අහලා නැති සතෙක්ගේ නමක්. ඔබ කියයි අපි දන්නේ නැහැ සිව්පා සතෙක්ද නැද්ද කියලා. ඒ එහෙම කියන හේතුව අර බාහිර දැනුමක් අවශ්‍යයි. ඔබට බල්ලව සුපුරුදු සත්වයක් නිසා ඔබ මේකත් කියයි මේකටත් බාහිර ලෝකයේ දැනුමක් ඕනේ නැහනේ. මේක සත්‍යයි කියලා කියන්න පුළුවන් නේද කියලා. නැහැ. මේ සඳහා බාහිර ලෝකයේ දැනුමක් අවශ්‍යයි. ඒ නිසා යම්කිසි ප්‍රස්තුතයක් සත්‍ය හෝ අසත්‍ය වෙන්නේ සිද්ධිය මත නම් ඒවා සංස්ලේෂී ප්‍රස්තුත. ඒවා විශ්ලේෂී කියලා සලකන්නේ නැහැ. දැන් අපි බලමු 27 වෙනි ප්‍රශ්නය පිළිබඳව. The structure of scientific revolutions, විද්‍යාත්මක විප්ලවයේ ව්‍යුහය යන ග්‍රන්ථය ලියන ලද්දේ 1. රසල් හැන්සන්ය. 2. පෝල් පයරා බණ්ඩිය. 3. තෝමස් කූන්ය. 4. අයිසෙක් නිව්ටන්ය. 5. ඉම්රි ලකටෝසය. දැන් මේ ග්‍රන්ථය පිළිබඳව ඔබ අහලා තියෙන්න ඕනේ. මේ ග්‍රන්ථය සාපේක්ෂක වාදයත් සමගම ඉදිරිපත් වුණු ග්‍රන්ථයක්. මේක ලිව්වේ තෝමස් කූන්. ඒ නිසා නිවැරදි පිළිතුර තුන්වෙනි පිළිතුර. අපි බලමු 28 වෙනි ප්‍රශ්නය පිළිබඳව. දැන් ඔබට ප්‍රශ්න මේ ආකාරයට ඉදිරිපත් වෙන්න පුළුවන්. අයන්න ආයන්න කියලා දෙපැත්තට පිළිතුරු යොදලා අයන්නේ එක පිළිතුරකුත් ආයන්නේ තව පිළිතුරකුත්. දැන් මේකේ අනුක්‍රමික නිවැරදි පිළියෙල කිරීම අහන්නේ. ආ තීරුවේ සඳහන් එක් එක් යෙදුම ආ තීරුව මගින් විස්තර කරයි. මෙහි නිවැරදි අනුපිළිවෙල දැක්වෙන පිළිතුර තෝරන්න. දැන් අයන්න යටතේ තිබෙන්නේ 1. අවස්ථිතිය. 2. ආකිමිඩිස් නියමය. 3. කෙප්ලර්ගේ නියමය. 4. හුග්ගේ නියමය. 5. නිව්ටන්ගේ තුන්වන නියමය. එතකොට 1ට අනුරූපව A කියලා තියෙනවා. නමුත් මේ අවස්ථිතිය කියන්නේ A කියන එක නෙමෙයි. මේකේ පිළිතුර අනුපිළිවෙලට හදලා නැහැ. ඔබ අනුපිළිවෙලට පිළිතුර හදන්න ඕනේ. එතකොට මේ පිළිතුරු පහ. A. වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ද්‍රවයක ගිල්වා ඇති විට ඒ මත ඇතිවන උඩුකුරු තෙරපුම එමගින් විස්ථාපනය කර ඇති ද්‍රව ප්‍රමාණය බරට සමාන වේ. B. නිශ්චලතාවයේ පවතින වස්තුවක් චලනීය වීමට හෝ චලනීය වන්නා වූ වස්තුවක් නතර වීමට හෝ දක්වන නොකැමැත්ත. C.
වස්තුවක් මත ඇතිවන සෑම ක්‍රියාවකටම සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් වස්තුව මගින් ඇති කෙරේ. D. ග්‍රහලෝක සූර්යයා වටා ඉලිප්සාකාරව ගමන් කරයි. E. ඝන වස්තුවක ඇදීම යෙදූ බලයට සමානුපාතික වේ. දැන් ඔබ බලන්න ඕනේ මේ අවස්ථිතිය කියන එක මේකෙන් කොයි පිළිතුරද? දැන් මේකේ පිළිතුරු පහක් තිබෙනවා B A C E D දෙවෙනි එක A B D E C ආදී වශයෙන්. දැන් හරියටම ගැළපෙනක ඔබ තෝරගන්න ඕනේ. එතකොට හතරවෙනි පිළිතුර තමයි මේකට පිළිතුර වශයෙන් තියෙන්නේ B A D E C කියන එක. අවස්ථිතිය කියන්නේ B. නිශ්චලතාවයේ පවත්නා වස්තුවක් චලනීය වීමට හෝ චලනීය වන්නා වූ වස්තුවක් නතර වීමට හෝ දක්වන නොකමැත්ත. එනිසා මේ අවස්ථිතිය කියන එකට B එන්නේ. ඉන්පසු A. ඒ කියන්නේ ආකිමිඩීස්ගේ නියමය දැක්වෙන්නේ A වලින්. වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් ද්‍රවයක ගිල්වා ඇති විට ඒ මත ඇතිවන උඩුකුරු තෙරපුම එමගින් විස්ථාපනය කර ඇති ද්‍රව ප්‍රමාණීය බලට සමාන වේ. ඉන්පසු D. කෙප්ලර්ගේ නියමයෙන් කියන්නේ නියම තුනක් තියෙනවා. ඒකෙන් පළවෙනි නියමයෙන් කියන්නේ ග්‍රහ ලෝක සූර්යයා වටා ඉලිප්සාකාරව ගමන් කරයි. ආදි වශයෙන් පිළිවෙලට බැලුවොත් B A D E C කියලා තමයි පිළිතුරු එන්නේ. නැත්නම් නිවැරදි පිළිතුර වෙන්නේ හතරවෙනි පිළිතුර. 29 වෙනි ප්‍රශ්නය. කේන්ද්‍රික ප්‍රවණතාවයේ මැනීමට යොදා නොගන්නා මිනුමක් වන්නේ කුමක්ද? 1. අංක ගණිතමය මධ්‍යයනය. 2. බරිත මධ්‍යයනය. 3. පරාසය. 4. මාතය. 5. මධ්‍යස්තය. කේන්ද්‍රික ප්‍රවණතාවය මැනීමට යොදා නොගන්නා මිනුමක් වෙන්නේ මේ පහෙන් කුමක්ද? මා පිළිතුර කීමට පෙර ඔබට පිළිතුර හිතා ගන්න පුළුවන්. නිවැරදි පිළිතුර වෙන්නේ පරාසය කියන එක. එය කේන්ද්‍රික ප්‍රවණතාව මැනීමට යොදා ගන්නේ නැහැ. අපි බලමු මේ පිළිබඳව පොඩි විග්‍රහයක් කරන්න. අනිකුත් මිනුම් පිළිබඳවත් මේ ප්‍රශ්නය හදලා තියෙන්නේ සංඛ්‍යානය කියන ඒකකයෙන්. ඔය දරුවෝ දන්නවා සංඛ්‍යානයෙන් ප්‍රශ්න පළවෙනි ප්‍රශ්න පත්‍රයට වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රයටත් ලැබෙන්න පුළුවන්. ඕනම ප්‍රශ්නයක් ප්‍රශ්න පත්‍ර දෙකෙන් ඕනම ප්‍රශ්න පත්‍රයක ලැබෙන්න පුළුවන් නව විෂණ දේශයට අනුව. ඒතර සංඛ්‍යානයේ භාවිතාවන මිනුම් කීපයක් තිබෙනවා. එකක් කේන්ද්‍රික ප්‍රවණතාවයේ මිනුම්. ඒකෙන් මනින්නේ සංඛ්‍යා සමූහයක මධ්‍ය අගය, මැද අගය, කේන්ද්‍රික අගය. මේ සඳහා ප්‍රධාන වශයෙන් මිනුම් වර්ග තුනක් භාවිතා කරනවා. 1. මධ්‍යනිය. 2. මධ්‍යස්තය. 3. මාතය. මධ්‍යනිය කියලා කියන්නේ සාමාන්‍ය අගය සෙවීම. මෙහි කොටස් දෙකක් තිබෙනවා. 1. අංක ගණිතමය මධ්‍යනය. එයට සරල සමාන්තර මධ්‍යනය කියලාත් කියනවා. 2. බරකල මධ්‍යනය නැත්නම් බරිත මධ්‍යනය. අංක ගණිතමය මධ්‍යනයේදී කරන්නේ සියලුම සංඛ්‍යා එකතු කර සංඛ්‍යා ගණනින් බෙදෙන එක. සංඛ්‍යා 10ක් තියෙනවා නම් ඒ සංඛ්‍යා 10 එකතු කරලා 10ෙන් බෙදුවොත් ලැබෙන්නේ අංක ගණිතමය මධ්‍යනය. බරිත මධ්‍යනයේදී වෙන්නේ දත්තවලට තිබෙන සාපේක්ෂ වැදගත්කමට අනුව බර තැබීමක් සිදු කර ඊට අනුකූලව මධ්‍යනය සෙවීම. බර තැබීමක් කරනවා කියන්නේ යම් කිසි සංඛ්‍යාවකින් ගුණ කරනවා. වඩා වැදගත්කමකින් යුතු දත්තයට වැඩි ඉලක්කමක්, විශාල ඉලක්කමක් පවරනවා. අපි හිතමු බර තැබීම් වල එකතුව 10යි කියලා. ABC කියලා දත්ත වර්ග තුනක් තියෙනවා නම් වැඩියම වැදගත් A නම් ඒකට බර තැබීම 10න් 6ක්. ඊට පසුව වැදගත්කම තියෙන B නම් එයට 3ක්. ඊට පසුව C නම් 1ක්. ඒ බර තැබීම් වල එකතුව 10ක් 100ක් වශයෙන් වෙන්න තමයි ගන්නෙ. ඒ බරිත මධ්‍යනය. ඒතර කේන්ද්‍රික ප්‍රවණතාවය මලන්න මධ්‍යස්තය භාවිතා කරනවා. මධ්‍යස්තය කියන්නේ සංඛ්‍යා සමූහයක් ආරෝහණ හෝ අවරෝහණ ක්‍රමයෙන් පිළියෙල කළ පසු මැද තිබෙන සංඛ්‍යාව මධ්‍යස්තය. මැද සංඛ්‍යා දෙකක් තිබුණොත් ඒ සංඛ්‍යා දෙකෙහි සාමාන්‍ය අගය මධ්‍යස්තය වෙනවා. තුන්වෙනි මිනුම මාතය. මාතය කියලා කියන්නේ වැඩිම වාර ගණනක් යෙදෙන සංඛ්‍යාව.
එහෙම නැත්නම් වැඩිම සංඛ්‍යාතයක් සහිත දත්තය මාතය කියලා ගන්න පුළුවන්. මාතය ඊට පහසුවෙන් සොයා ගන්න පුළුවන් මෙනුමක් ගුණාත්මක දත්තවලත් මාතය බලන්න පුළුවන්. හැබැයි මාතය තිබෙන ප්‍රධානතම දුර්වලතාවය තමයි මෙය අනන්‍ය මෙනුමක් නොවීම. සමහර වෙලාවට සංඛ්‍යා සමූහයකට මාත ගණනාවක් තියෙන්න පුළුවන්. මාතයක් නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මේක ස්ථාවර මෙනුමක් වශයෙන් ගන්නත් බෑ. මාතය ලෙස ලැබෙන පිළිතුර නියදියෙන් නියදියට විශාල ලෙස වෙනස් වෙන්නත් පුළුවන්. ඒතරේ කේන්ද්‍රික ප්‍රවණතාවය බලන මෙනුම. මධ්‍යනය, මධ්‍යස්ථය, මාතය. තව තිබෙනවා අපකිරණයේ මෙනුම්. පරාසය, මධ්‍යනීය අපගමනය, සම්මත අපගමනය කියලා අපකිරණය මනින නැත අපගමනය මනින මෙනුම් තිබෙනවා. එහෙමනම් කලින් ප්‍රශ්නයෙන් ඇහුවේ කේන්ද්රික ප්‍රවණතාවය මැනීමට යොදා නොගන්නා මිනුමක් වන්නේ කුමක්ද කියලා. දැන් ඔබට පිළිතුර පැහැදිලි. කේන්ද්‍රික ප්‍රවණතාවය මනින්න භාවිතා කරනවා අංක ගණිතමය මධ්‍යනය, බරිත මධ්‍යනය. ඒ වගේම මාතය, මධ්‍යස්ථය. ඒවා කේන්ද්‍රික ප්‍රවණතාවය බලන්න යොදා ගන්නවා. පරාසය කියන මිනුම කේන්ද්‍රික ප්‍රවණතාවය බලන්න නෙමෙයි යොදා ගන්නේ, අපකිරණය මනින්න යොදා ගන්නේ. දැන් අපි බලමු 30 වෙනි ප්‍රශ්නය ගැන. පහත ඒවායින් සුනිෂ්පන සූත්‍රයක් නොවන්නේ කුමක්ද? 1. පීගම්‍ය not q. 2. පී සංයෝජක q ගම්‍ය r. 3. වරහඬ පිටින් නිෂේධනය පීගම්‍ය q ගම්‍ය r වියෝජක s. 4. පී සංයෝජක not q. 5. r ගම්‍ය නිෂේධන 3s වරහන් කරලා ගම්‍ය නිෂේධන 2s. සුනිෂ්පන සූත්‍රයක් නොවන්නේ කුමක්ද කියලා අහන්නේ. සුනිෂ්පන සූත්‍රයක් නොවන්නේ මේ තුන්වෙනි පිළිතුර. ඇයි ඒ සුනිෂ්පන නොවන්නේ? මේ නිෂේධනය අපැහැදිලි. මේකට තව වරහණක් අවශ්‍යයි. මේ නිෂේධනය ඊළඟ වරහණට පිටතින් යන්නත් පුළුවන්, ඇතුළතින් එන්නත් පුළුවන්. වරහණක් අඩු නිසා මේ තුන්වෙනි සූත්‍රය අපි සුනිෂ්පන සූත්‍රයක් කියලා සලකන්නේ නැහැ. එය දුනිෂ්පන සූත්‍රයක්. අපි බලමු දැන් සුනිෂ්පන සූත්‍රයක් කියන්නේ මොකද්ද? සුනිෂ්පන සූත්‍රයක් වීමට තිබිය යුතු රීති මොනවාද කියලා. සුනිෂ්පන්න සූත්‍රයක් කියලා කියන්නේ අපි කෙටියෙන් ඉංග්‍රීසියෙන් WFF කියලා කියනවා. well formed formula කියලා කියනවා. WFF නිවැරදි සූත්‍රයක්. සුනිෂ්පන්න සූත්‍රයක් කියන්නේ සංකේතමය වාක්‍යයක්, නිවැරදි සූත්‍රයක්. සුනිෂ්පන්න සූත්‍රයක් වෙන නම් ප්‍රස්තුත විචල්්‍ය ලෙස භාවිතා කළ යුතුයි PQRSTU වගේ ඉංග්‍රීසි අකුරු. P වලින් පටන් ගන්න, Z දක්වා යන්න පුළුවන්. ඒ ඔක්කොම සුනිෂ්පන්න සූත්‍ර. වෙන අකුරු යොදා ගන්න බෑ. දෙවෙනි රීතිය තමයි ඕනම සුනිෂ්පන්න සූත්‍රයක් අපිට නිෂේධනය කරන්න පුළුවන්. දැන් P කියනක සුනිෂ්පන්න නම් නිෂේධන P, not P කියනක සුනිෂ්පන්නයි. not P සුනිෂ්පන්න නම් not not P කියනකත් සුනිෂ්පන්නයි. තුන්වෙනි රීතිය නියති පද වශයෙන් ප්‍රස්තුත විචල්්‍ය දෙකක් සම්බන්ධ කරන්න නියති පද වශයෙන් භාවිතා කරන්න පුළුවන් ගම්‍යය, උභයගම්‍යය, සංයෝජකය, වියෝජකය. ඔය නියති පද හතර භාවිතා කරන්න පුළුවන් විචල්්‍ය දෙකක් සම්බන්ධ කරන්න. ඒ අනුව පී ගම්‍ය q සුනිෂ්පන්නයි, පී උභයගම්‍ය q සුනිෂ්පන්නයි, පී සංයෝජක q, පී වියෝජක q ඒවා සුනිෂ්පන්න වෙනවා. අනිත් රීතිය තමයි සුනිෂ්පන්න සූත්‍රයක් වෙන්න නම් නිවැරදිව වරහන් කළ යුතුයි. අර්ථයෙහි සංදිග්ධතාවයක් නොපැහැදි, ඒ කියන්නේ අපැහැදිලිතාවයක් නොමැති නම් පමණක් අන්තිම වරහන නොයොදා ඉන්න අවසර තියෙනවා. දැන් අපි කිව්වොත් පීගම්‍ය නිෂේධන කියව කියලා අන්තිමට වරහනක් දැම්මත් නොදැම්මත් ඒ සුනිෂ්පන්න වෙනවා. ඊට හේතුව එහි සංදිග්ධතාවයක් අපැහැදිලිතාවයක් නොමැති නිසා. නමුත් මුලට නිෂේධනයක් ආවොත් නිෂේධන පී ගම්‍ය කිව් ඒ සඳහා වරහනක් අවශ්‍යමයි. නිෂේධන පී ගම්‍ය කිව් කිව්වාම වරහනක් ආවේ නැත්නම් අපි දන්නේ නිෂේධනය එන්නේ පීටද, නිෂේධනයනේ වරහන්ට පිටදින්ද කියලා. ඒ නිසා මුලට නිෂේධනයක් ආවොත් නිවැරදිව වරහන් කරලා තිබීම අවශ්‍යම වෙනවා. ඒ නිසා කලින් ප්‍රශ්නේ උත්තරේ වුණේ තුන්වෙනි එක. හේතුව වරහන නිවැරදිව දාලා තිබුණේ නැහැ. ඒකට තව වරහනක් අවශ්‍යයි.
ඒ නිසා සුනිෂ්පන්න වෙන්නේ නැහැ. දැන් අපි බලමු 31 වෙනි ප්‍රශ්නය පිළිබඳව. පහත දැක්වෙන ඒවායෙන් සංඛ්‍යානමය සාමාන්‍යකරණයක් නොවන්නේ කුමක්ද? 1. දිලිඳු අයගෙන් 60%ක් මන්ද පෝෂණයෙන් පෙළේ. 2. දුම් පානීය කරන අයගෙන් හරි අඩකට පමණ පෙනහළු පිළිකා ඇතිවේ. 3. මේ පන්තියේ ළමයින්ගෙන් 5න් 1ක් පමණ ආර්ථික විද්‍යාව හදාරයි. 4. මේ පන්තියේ ළමයින්ගෙන් 100%ක්ම තර්ක ශාස්ත්‍රය හදාරයි. 5. ඡන්ද දායකයන්ගෙන් 70%ක් පමණ ඡන්දය ලබා දී ඇත. තුර මෙහි ප්‍රමාණයන් මනක් කල්පිතව යොදලා තියෙන්නේ අදාළ සිද්ධි ගැන හිතලම නෙමෙයි. අපිට අවශ්‍ය කරන්නේ මේ ප්‍රශ්නෙට උත්තරය මොකද්ද කියලා බලන්න. සංඛ්‍යානමය සාමාන්‍යකරණයක් නොවන්නේ කුමක්ද? නිවැරදි පිළිතුර 4 වෙනි පිළිතුර මේ පන්තියේ ළමයින්ගෙන් 100%ක්ම තර්ක ශාස්ත්‍රය හදාරයි කියන එක සංඛ්‍යානමය සාමාන්‍යකරණයක් වෙන්නේ නැහැ. අපි දැන් බලමු ඒකට හේතුව මොකද්ද කියලා. මොකද්ද මේ සංඛ්‍යානමය සාමාන්‍යකරණය කියලා කියන්නේ? ඔක්කොම සාමාන්‍යකරණ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. 1. සාර්වත්‍රික සාමාන්‍යකරණය. 2. සංඛ්‍යානමය සාමාන්‍යකරණය. සාමාන්‍යකරණය කියන්නේ පොදු ප්‍රකාශයක්. අපි ජෙනරලයිසේෂන් කියලා කියනවා පොදු ප්‍රකාශයක්. සාර්වත්‍රික සාමාන්‍යකරණයක් නම් ඒ කියන ප්‍රකාශය සියල්ලටම අදාළ වන අතර එක එක සමාජිකයටත් අදාළයි. ඒ කියන දේ සියල්ලටම අදාළයි, එක එක්කෙනාටත් අදාළ වෙනවා. උදාහරණයක් වශයෙන් සියලු කපුටන් කළු පාටයි කිව්වොත් එය එක් එක් කපුටටත් බලපානවා. සියලු ජීවීන්ට ඔක්සිජන් අවශ්‍යයි කිව්වොත් එය එක් එක් ජීවියටත් බලපානවා. අන්න ඒවා අපි කියන්නේ සාර්වත්‍රික සාමාන්‍යකරණ කියලා. මොකක්ද එහෙනම් සංඛ්‍යානමය සාමාන්‍යකරණ කියන්නේ? සංඛ්‍යානමය සාමාන්‍යකරණ කියන්නේ යම්කිසි සමූහයක් ගැන පමණක් කියන ඒවා. ඒ සඳහා සංඛ්‍යා භාවිතා කරනවා. ඒත් ඒ කියන ප්‍රකාශය, ඒ කියන දේවල් ඒ සමූහයේ එක එක සමාජිකයට අදාළ වෙන්නේ නැහැ. සමූහයකට පමණයි අදාළ වෙන්නේ. සියල්ලටම අදාළ වෙන්නේ නැහැ. කොටසකට පමණයි අදාළ වෙන්නේ. උදාහරණයක් වශයෙන් කිව්වොත් මේ පන්තියේ ළමයින්ගෙන් 5න් 1ක් පමණ ආර්ථික විද්‍යාව හදාරනවා කියලා. අපිට කියන්න බෑ මේ පන්තියේ ඉන්න එක්සුත් ආර්ථික විද්‍යාව හදාරනවාමයි කියලා. එයා හදාරන්නේ නැති එක්කිනු ගන්න පුළුවන් ආර්ථික විද්‍යාව. අන්න ඒ වගේම සංඛ්‍යානමය. එතකොට කිව්වොත් මේ පන්තියේ ළමයින්ගෙන් 100%ක්ම තර්ක ශාස්ත්‍රය හදාරනවා කියලා. එතන සංඛ්‍යාවක් තිබුණට 100%ක් කියලා කිව්වොත් සියල්ලටම අදාළයි. ඒතර නිශ්චිතවම කියන්න පුළුවන් මේ පන්තියේ ඉන්න එක්සුත් තර්ක ශාස්ත්‍රය හදාරනවා, වයි තර්ක ශාස්ත්‍රය හදාරනවා. නිශ්චිතවම එක එක්කෙනා තර්ක ශාස්ත්‍රය හදාරන බව කියන්න පුළුවන්. අන්න ඒ වගේ ඒවා සංඛ්‍යානමය සාමාන්‍යකරණ නෙමෙයි. ඒවට කියන්නේ සාර්වත්‍රික සාමාන්‍යකරණ. ඉතින් කලින් ප්‍රශ්නය නැවත ඉදිරිපත් කරොත් පහක් දැක්වෙන ඒවායින් සංඛ්‍යානමය සාමාන්‍යකරණයක් නොවන්නේ කුමක්ද? 1. දිලිඳු අයගෙන් 60%ක් මන්ද පෝෂණයෙන් පෙළේ. ඒ සංඛ්‍යානමය සාමාන්‍යකරණයක්. අහන්නේ නොවන්නේ කුමක්ද කියලා. 2. දුම් පානීය කරන අයගෙන් හරි අඩකට පමණ පෙනහළු පිළිකා ඇතිවේ. දැන් කෙනෙක් කියන්න පුළුවන් ඔතන සංඛ්‍යාවක් නැහැ කියලා. නමුත් හරි අඩකට කියලා කිව්වාම ඒකෙන් අදහස් කරන්නේ 2න් 1ක් හෝ 50%ක්. සංඛ්‍යාවක් නැති වුණාට ඒ අදහස 50%යි. ඒකත් සංඛ්‍යානමය සාමාන්‍යකරණයක්. 3. මේ පන්තියේ ළමයින්ගෙන් 5න් 1ක් පමණ ආර්ථික විද්‍යාව හදාරයි. ඒකත් අදාළ වෙන්නේ කොටසකට පමණයි. එයත් සංඛ්‍යානමය සාමාන්‍යකරණයක්. නමුත් 4 වෙනි එක විතරක් කොටසකට පමණක් නෙමෙයි අදාළ වෙන්නේ, මේ පන්තියේ ඉන්න සියලුම දෙනාට අදාළයි. ඒ නිසා 4 වෙනි එක සංඛ්‍යානමය සාමාන්‍යකරණයක් නෙමෙයි, එය සාර්වත්‍රික සාමාන්‍යකරණයක්. ඒ නිසා තමයි නිවැරදි පිළිතුර 4 වශයෙන් ගන්නෙ. බලමු 32 වෙනි ප්‍රශ්නය පිළිබඳව. ඔහු හා ඇය යන දෙදෙනාගෙන් එකෙක් පමණක් විභාගයේ සමත් වී ඇත. මෙහි P ඔහු විභාගයේ සමත් වේ ලෙසද, Q ඇය විභාගයේ සමත් වේ ලෙසද ගත් විට
මෙයට අදාළ නිවැරදි සංකේතය කුමක්ද කියලා අහනවා. 1 P වියෝජක Q 2 වරහඬ පිටින් නිෂේධනය P සංයෝජක Q 3 නිෂේධන P වියෝජක නිෂේධන Q 4 P වියෝජක Q වරහන් සංයෝජකය වරහන් තුල නිෂේධන P සංයෝජක නිෂේධන Q 5 P වියෝජක Q වරහන් සංයෝජකය වරහඬ පිටින් නිෂේධන P සංයෝජක Q මේකට නිවැරදි පිළිතුර වෙන්නේ 5 වෙනි පිළිතුර. දැන් මේ ව්‍යවහාර භාෂාවෙන් ඉදිරිපත් වන වාක්‍ය සංකේත කරේ සංකේත කිරීම පිළිබඳව සිසු දරුවන්ට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මෙවැනි ප්‍රශ්න පළවෙනි ප්‍රශ්න පත්‍රයට වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රයටත් ඉදිරිපත් වෙනවා. අනිවාර්යයෙන්ම ව්‍යවහාර භාෂාවෙන් සිංහලෙන් ඉදිරිපත් වන වාක්‍ය සංකේත කිරීමේ දැනුම තිබිය යුතුමයි. මොකද සංකේත කරන්න බැරි නම් ඔබට ව්‍යුත්පන්න කරන්න බැරි වෙනවා. රුක් තර්කණයේ ප්‍රශ්න කරන්න බැරි වෙනවා. සත්‍ය චක්‍ර ප්‍රශ්න කරන්න බැරි වෙනවා. ඒ වගේ ප්‍රශ්න ගණනාවක් ඔබට උත්තර ලියා ගන්න බැරි තත්වයකට පත් වෙනවා. එතකොට සංකේත කරනකොට සිද්ධීන් දෙකෙන් අඩු වශයෙන් එකක් වෙනවා කිව්වොත් අපි වියෝජකය දාන්නේ. උදාහරණයක් වශයෙන් ඔහු හා ඇය යන දෙදෙනාගෙන් අඩු වශයෙන් එකෙක් විභාගයේ සමත් වේ කිව්වොත් ඔහු හා ඇය යන දෙදෙනාගෙන් අඩු වශයෙන් එකෙක් විභාගයේ සමත් වේ. එතකොට ඒකෙන් අදහස් කරන්නේ අඩු වශයෙන් එක සිද්ධියක්වත් වෙනවා. එතකොට සංකේතය P වියෝජක Q පමණයි. නමුත් කිව්වොත් ඔහු හා ඇය යන දෙදෙනාගෙන් එකෙක් පමණක් විභාගයේ සමත් වේ කියලා ඒකෙන් අදහස් දෙකක් ඉදිරිපත් වෙනවා. එකක් තමයි ඔහු හෝ ඇය විභාගයේ සමත් වෙනවා. නමුත් ඒ දෙදෙනාම එකවර විභාගයේ සමත් වෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? ඇයි දෙදෙනාම එකවර විභාගයේ සමත් වෙන්නේ නැහැ කියලා කියන්නේ? වාක්‍යයේ අදහස වුණේ ඔහු හා ඇය යන දෙදෙනාගෙන් එකෙක් පමණක් විභාගයේ සමත් වේ. එකෙක් පමණක් විභාගයේ සමත් වේ කියන්නේ එක සිද්ධියක් පමණයි විය හැකි වන්නේ. P Q සිද්ධි දෙක කියලා ගමු. P හා Q යන දෙකෙන් එකක් පමණක් නම් වෙන්නේ ඒ දෙකම එකවර වෙන්න බැරි බවත් ඒකෙන් අදහස් වෙනවා. ඒ නිසා මතක තියාගන්න එක සිද්ධියක් පමණක් වෙනවා කිව්වොත් සංකේතය වෙන්නේ P වියෝජක Q වරහන් සංයෝජකය වරහන් පිටින් නිෂේධන P සංයෝජක Q. සෑ එකක් පමණක් වේ කිව්වොත් සෑම විටම එවැනි සංකේතයක් එන්නේ. දැන් අපි බලමු 33 වෙනි ප්‍රශ්නය පිළිබඳව. මහා පිපුරුම් වාදය ඉදිරිපත් කළේ කවුද? 1 බොනර් 2 ෆ්‍රෙඩ් හොයිල් 3 තෝමස් ගෝල්ඩ් 4 ජෝර්ජ් ගැමෝ 5 හර්මන් බොන්ඩ්. තුර විශ්වයේ ආරම්භය පිළිබඳව ප්‍රධාන වශයෙන් විද්‍යාත්මක මත තුනක් තිබෙනවා. මහා පිපුරුම් වාදය, ඒ වගේම ස්ථාවර අවස්ථාවාදය, දෝලන වාදය කියලා. මේ මහා පිපුරුම් වාදය ඉදිරිපත් කරපු විද්‍යාඥයා තමයි ජෝර්ජ් ගැමෝ කියන කෙනා. ඒ නිසා හරි නිවැරදි උත්තරය වෙන්නේ 33ට 4 වෙනි උත්තරය ජෝර්ජ් ගැමෝ. 34 වෙනි ප්‍රශ්නය. චර්යා වාදය සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය කුමක්ද? 1 මේ ඉදිරිපත් කළේ අයිවන් පැවලොව් හා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. 2 අන්තරාවලෝකන ක්‍රමය මනෝවිද්‍යාවේ දියුණුවට බාධාවක් වේ. 3 මෙය අවිඥානීය වැනි සංකල්ප බැහැර කරමින් උත්තේජක ප්‍රතිචාර වැනි සත්‍යේක්ෂණය කළ හැකි සංකල්ප හඳුන්වා දී ඇත. 4 මෙය තුළින් මනෝවිද්‍යාවට දැඩි විද්‍යාත්මක පදනමක් ලබා දීමට ප්‍රයත්න දරා ඇත. 5 මෙය තුළින් චර්යාවාදී චිකිත්සාව ගොඩනැගුණි. තුර මේකට නිවැරදි අහන්නේ වැරදි පිළිතුර. වැරදි ප්‍රකාශය අහන්නේ. වැරදි ප්‍රකාශය වෙන්නේ පළවෙනි ප්‍රකාශය හේතුව. චර්යාවාදී ඉදිරිපත් කළේ අයිවන් පැවලොව් හා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් නෙමෙයි. අයිවන් පැවලොව් හා ජේ.බී. වොට්සන් කියන දෙන්නා තමයි චර්යාවාදී ඉදිරිපත් කළේ.
ඔය දරුව දන්නවා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉදිරිපත් කරේ මනෝවිද්‍යාවට අදාළව මනෝ විශ්ලේෂණවාදය කියන සංකල්පය. ඒ නිසා වැරදි ප්‍රකාශය වෙන්නේ පළවෙනි එක. 35 වෙනි ප්‍රශ්නය. ප්‍රස්තුත ප්‍රතියෝගයට අනුව ඒ ප්‍රස්තුතයක් අසත්‍ය නම් ඊ හිස්තැනක් ඕ හිස්තැනක් ගන්නා ඇගයුම් කුමක්ද? එතකොට ප්‍රස්තු ප්‍රතියෝගයට අදාළව මේ ප්‍රශ්නය තියෙන්නේ ඒ ප්‍රස්තුතයක් අසත්‍ය නම් ඊ ප්‍රස්තුතයක් නිශ්චය කරන්න බෑ. ඕ ප්‍රස්තුතයක් සත්‍ය වෙනවා. ඒ නිසා මේකට නිවැරදි පිළිතුර වෙන්නේ 3 වෙනි පිළිතුර. එතකොට මේ පිළිබඳව අපි පොඩ්ඩක් කතා කරමු ප්‍රස්තුත ප්‍රතියෝගයේ පිළිබඳව. එතකොට ප්‍රස්තුත ප්‍රතියෝගයෙන් ප්‍රශ්න පළවෙනි ප්‍රශ්න පත්‍රයට වගේම දෙවෙනි ප්‍රශ්න පත්‍රයටත් ඉදිරිපත් වෙන්න පුළුවන්. ප්‍රශ්න පත්‍ර දෙකෙන් එකකට අනිවාර්යයෙන්ම එක ප්‍රශ්නයක් හෝ අඩු වශයෙන් ඉදිරිපත් වෙනවාමයි මේ කොටසින්. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ගත්තොත් හැම එකෙම වගේ විභාග ප්‍රශ්න තිබෙනවා. එතකොට ප්‍රස්තුත ප්‍රතියෝගයට අනුව අපිට තාර්කික සම්බන්ධතා හතරක් ගන්න පුළුවන්. ප්‍රත්‍යනීක, උපප්‍රත්‍යනීක, උපාශ්‍රයන විසංවාදයේ කියලා. එතකොට ඒ ප්‍රස්තුතයක් සත්‍ය නම් අයි එකක් මොනවද වෙන්නේ කියලා ඇහුවාම ඔබට උදාහරණයක් මගින් හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්නම් සිසු දරුවන් යම් යම් කෙටි ක්‍රම හදාගෙන තිබෙනවා වගුවක් වශයෙන් TF යොදලා ඒ කෙටි ක්‍රම මගින් උත්තර ලබා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. අර්ථයට අනුව උත්තරේ ගන්නවා නම් ඒ ප්‍රස්තුතියකට උදාහරණයක් වශයෙන් සියලු මිනිසුන් මැරෙනවා කියලා ගන්න පුළුවන්. අයි වලට උදාහරණයක් වශයෙන් සමහර මිනිසුන් මැරෙනවා කියලා ගන්න පුළුවන්. එතකොට සියලු මිනිසුන් මැරෙනවා කියන ප්‍රකාශය සත්‍ය නම් සමහර මිනිසුන් මැරෙනවා කියන ප්‍රකාශය අසත්‍ය වෙන්න පුළුවන්ද? බැහැ. සියලු මිනිසුන් මැරෙනවා කියන ඒ ප්‍රස්තුතය සත්‍ය නම් සමහර මිනිසුන් මැරෙනවා කියන අයි ප්‍රස්තුතය සත්‍ය වෙන්නම ඕනේ. ඒ ඇයි? සියල්ලටම තිබෙන ලක්ෂණයක් එහි සමහරෙකුට තිබිය යුතුමයි. සියල්ලටම තිබෙන ලක්ෂණයක් ටික දෙනකොට තිබිය යුතුමයි. නමුත් ඔකේ අනිත් පැත්ත අරන් බලමු. අයි ප්‍රස්තුතයක් සත්‍ය නම් ඒ ප්‍රස්තුතයක් සත්‍ය වෙන්න ඕනේද? උදාහරණයක් වශයෙන් සමහර මිනිසුන් ධනවත්ය. එය සත්‍යයි. ඒකෙම ඒ ප්‍රස්තුතය වෙන්නේ මොකද්ද? සියලු මිනිසුන් ධනවත්ය. සමහර මිනිසුන් ධනවත්ය කියන අයි ප්‍රස්තුතය සත්‍ය නම් සියලු මිනිසුන් ධනවත්ය කියන ඒ ප්‍රස්තුතය සත්‍ය වෙන්නම ඕනේද? අසත්‍ය වෙන්න ඕනේද? අපි දන්නේ. අපි ඒකට කියන්නේ නිශ්චය කළ නොහැක කියලා. අවිනිශ්චිත කියලා. මොකද වර්ගයක සමහරෙකුට තියෙන ලක්ෂණයක් ඒ වර්ගයේ සියල්ලටම තියෙනවා කියලා කියන්න බෑ, නැහැ කියලා කියන්නත් බෑ. ඒ නිසා අපි අවිනිශ්චිතයි කියලා කියනවා. දැන් අපි යමු 36 වෙනි ප්‍රශ්නය වෙත. ඒ හා බී අනුවෙන් ස්වායත්ත සිද්ධීන් දෙකක් ඇත. ඒ වීමේ සම්භාවිතාවය අපි PA කියලා ගමු. probability of A කියන අදහසින් 3න් 1කි. B වීමේ සම්භාවිතාවය PB 4න් 1කි. A හෝ B වීමේ සම්භාවිතාවය කීයද කියලා අහන්නේ. ඒතර පිළිතුරු පහක් දීලා තියෙනවා. පළවෙනි පිළිතුර 12න් 1යි, දෙවෙනි පිළිතුර 12න් 7යි, තුන්වෙනි පිළිතුර 2න් 1යි, හතරවෙනි පිළිතුර 12න් 3යි, පස්වෙනි පිළිතුර 12න් 4යි. දැන් මේකට පිළිතුර ඔබ විභාගයේදී අනිවාර්යයෙන්ම කටවැඩකොළයක ගාන හදලා බලන්න ඕනේ. දැන් A හා B ස්වායත්ත සිද්ධීන් කියලා කියන නිසා ඔබ දැනගන්න ඕනේ මේකට අදාළ සූත්‍රය මොකද්ද කියලා. අහන්නේ A හෝ B වීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ P වරහන් තුල A මේලිය B අහන්නේ. P P කියන්නේ probability සම්භාවිතාව, වරහන් තුල A මේලිය B. මේලිය කියන්නේ හෝ, A හෝ B. එතකොට ඒ සූත්‍රය වෙන්නේ P A මේලිය B සමානයි P A ධන P B ඍණ P A ඡේදන B. එතකොට P B අපි P A අපි දන්නවා 3න් 1යි. ධන P B අපි දන්නවා 4න් 1යි. දැන් මෙතන ගැටලුව P A ඡේදන B අපි දන්නේ නැහැනේ. මොකද්ද P A ඡේදන B කියන එකේ තේරුම? A හා B දෙකම එකවර සිදුවීම. එතකොට ඒකේ උත්තරය කොහොමද ගන්නෙ? සිද්ධීන් දෙකක් ස්වායත්ත නම් P
P A छेदन B समान वेनवा P A වැඩි කිරීම P B වලට P A වැඩි කිරීම P B එහෙමනම් කලින් මං සඳහන් කළ සූත්‍රය අපිට මෙහෙම ලියන්න පුළුවන් P වරහන් තුල A මේලිය B වරණ වහලා සමානයි P A ධන P B ඍණ වරහන් තුල P A වැඩි කිරීම P B එවිට ගාන හදන්න ඕනේ මේ විදිහට ඔබට ලියා ගන්න පුළුවන් 3න් 1 ධන 4න් 1 ඍණ වරහන් තුල 3න් 1 වැඩි කිරීම 4න් 1 මම නැවත කියන්නම් 3න් 1 ධන 4න් 1 ඍණ වරහන් තුල 3න් 1 වැඩි කිරීම 4න් 1 දැන් ඊට පස්සේ සාමාන්‍ය සුළු කිරීමක් තිබෙන්නේ සුළු කරාම පිළිතුරට එන්නේ 12න් 6යි නමුත් මෙතන 12න් 6 කියලා උත්තරයක් නැහැ ඒ 12න් 6 කියන උත්තරය තමයි සුළු කරලා දීලා තියෙන්නේ 12න් 6 සමාන වෙනවා 2න් 1 කියන පිළිතුරට ඉතින් ඔබ කල්පනාකාරී වෙන්න ඕනේ කලබල වෙන්නේ නැතුව ඒ 12න් 6 කියන උත්තරේ මෙතන නැති වුණත් ඊට සමාන උත්තරයක් තියෙන බලුවන් ඒ උත්තරය තමයි 2න් 1 කියන පිළිතුර ඒ නිසා 36ට නිවැරදි පිළිතුර වෙන්නේ 3 වෙනි පිළිතුර දැන් අපි බලමු 37 වෙනි ප්‍රශ්නය ගැන 1 2 3 4 5 යන සංඛ්‍යාවල සම්මත අපගමනීය කීයද පළවෙනි පිළිතුර 3 වර්ගමූලය දෙවෙනි පිළිතුර 1.41 වර්ගමූලය තුන්වෙනි පිළිතුර 2 වර්ගමූලය හතරවෙනි පිළිතුර 15 වර්ගමූලය පස්වෙනි පිළිතුර 2යි කියන එක දැන් මේක ඔබ ගණනය කරලා බලන්න ඕනේ එහෙම ගණනය කරලා බැලුවොත් ඔබට එන්නේ මේ තුන්වෙනි පිළිතුර ඒ කියන්නේ 2 වර්ගමූලය කියන උත්තරය හරි උත්තරය තුන්වෙනි පිළිතුර අපි බලමු මේ ගණනය කරන විදිය මොකද්ද මේ සම්මත අපගමනීය කියන්නේ සම්මත අපගමනීය කියන්නේ අපකිරණය එහෙම නැත්නම් අපගමනීය මනින මිනුමක් ඒ කියන්නේ මධ්‍යනියේ සිට එක් එක් සංඛ්‍යා කොච්චර ඈතට විහිදිලා තියෙනවා කියලා බලන මිනුමක් මේ මධ්‍යන අපගමනීයට වඩා හොඳ මිනුමක් කියලා සලකනවා සම්මත අපගමනීය මේක ගණනය කරන්නේ මෙහෙමයි මුලින්ම අදාළ සංඛ්‍යා ටිකෙහි මධ්‍යනය හොයන්න ඕනේ දැන් මේකෙන් ඉදිරිපත් වුණු ප්‍රශ්නය 1 2 3 4 5 කියන සංඛ්‍යා පහ ඔය සංඛ්‍යා පහේ මධ්‍යනය හොයන්න ඕනේ කොහොමද මධ්‍යනය හොයන්නේ ඒ සංඛ්‍යා පහ එකතු කරලා පහෙන් බෙදන්න ඕනේ 1 2 3 4 5 කියන සංඛ්‍යා පහ එකතු කරාම අපිට ලැබෙන්නේ 15 කියන පිළිතුර ඒ 15 කියන පිළිතුර පහෙන් බෙදන්න ඕනේ එතකොට මධ්‍යනය ලැබෙනවා 3ක් කියලා මධ්‍යනය 3යි ඉන්පසු ඔය එක එක සංඛ්‍යාවෙන් මධ්‍යනය වෙන 3 අඩු කරන්න ඕනේ 3ක් අඩු කරන්න ඕනේ ඒ කියන්නේ 1 2 3 4 5 කියලා සංඛ්‍යා පහ එක යට එක ලියාගත්ත කියලා හිතන්න ඒ එක එක සංඛ්‍යාවෙන් 3ක් අඩු කරන්න ඕනේ ඒ කියන්නේ එකෙන් 3ක් අඩු කරන්න දෙකෙන් 3ක් අඩු කරන්න 3ෙන් 3ක් අඩු කරන්න 4ෙන් 3ක් අඩු කරන්න 5ෙන් 3ක් අඩු කරන්න ඉන්පසු ලැබෙන උත්තරය ගන්න ඒ උත්තරයට අපි කියන්නේ අපගමනයන් කියලා D deviation එහෙම නැත්නම් x ඍණ x බා කියලා ගන්න පුළුවන් x බා කියලා කියන්නේ අපි මධ්‍යනයට x ඍණ x බා එවිට සමහර උත්තර ඍණ වෙනවා සමහර උත්තර ධන වෙනවා දැන් මුලින්ම තිබුණේ එකෙන් අඩු කරන්නේ 3ක් එතකොට ඉන්නේ ඍණ 2 ඉන්පසු එන්නේ ඍණ 1 ඉන්පසු බිඳුව ධන 1 ධන 2 ඉන්පසු ඒ අපගමන ටික වර්ග කරන්න ඍණ 2 වර්ග කරන්න එතකොට ධන 4යි ඉන්පසු 1 වර්ග කරන්න 1යි ඉන්පසු බිඳුව ආපහු 1 4 ඉන්පසු ඒ තීරුව එකතු කරන්න 4 1 බිඳුව ඊට පස්සේ 1 4 කියලා තිබුණේ ඒ ටික එකතු කරාම 10 කියන පිළිතුර ලැබෙනවා ඒ 10 කියන පිළිතුර දත්ත සංඛ්‍යාව වන පහෙන් බෙදන්න ඕනේ ඔක්කොම සංඛ්‍යා පහක් තිබුණා ඒ 10 කියනක පහෙන් බෙදුවාම අපිට එන්නේ 2 කියන උත්තරය ඒ දෙකෙහි වර්ගමූලය බලන්න ඕනේ සම්මත අපගමනිය හොයන්න ඒ නිසා තමයි පිළිතුර උනේ දෙකේ වර්ගමූලය කියන එක දෙකේ වර්ගමූලය කියන ආසන්න වශයෙන් 1.41 ඉතින් සමහර ළමයි පටලවා ගන්නවා දෙවෙනි උත්තරය වශයෙන් දෙවෙනි උත්තරයේ තිබුණේ 1.41 වර්ගමූලය කියලා නෑ ඒ පිළිතුර වැරදි වර්ගමූල සලකුණ නැතුව තිබුණා නම් 1.41 කියලා එයත් නිවැරදි පිළිතුර වශයෙන් බාර ගන්න තිබුණා ඒ නිසා නිවැරදි පිළිතුර වෙන්නේ
देखे वर्गमूल उत्तर अभी बलमु तीस अटवेणी प्रश्न तर्क द्वारा अणु पहत रूप सटहने दक्वेन जाल प्रतिदानीय संकेत दक्वेन सूत्र मग्द इतर लॉजिक गेट्स पिली बंदवत ओबट धनुमक्ति नोने नव विषय निर्देशीय तुल मेघरा वेदगा हिमी नम तर मे संकेत एक्सो गेट संदहा सिद्धीन देखें एकाक फमना पी हा क्यू देखें एकाक फमना वे कि अदाहस तमा मेके तीयन इतनीसा निवेदि पीड़ित वेने मेकट हतर वेणि पीड़ित हतर पीड़ित निवेदि पीड़ित अब तीस नमवेणि प्रश्न तीस नमवेणि प्रश्न यदि वेन्ने आख्यात कलनीय पिली बांधव अस्थिवाची एक्स अरे बी अकुरापी किया अस्थिवाची किल अस्थिवाची एक्स एफ एक्स संयोजक जी वाई एक्स सह वाई पोडियट दाने सिंपल अखुर वाली यान सूत्र एन पहात दैक्वेन कुमन सूत्रया अस्थिवाची अवस्थाकरणीय तुलिन लबागत है किद अस्थिवाची अवस्थाकरणीय ज्ञाने आख्यात व्युत्पन्न वल अणुमितरी एके कोंदेसी अक्तमाई कालीन लबुनु संकेत विचाल्यक नैवत लियान्न बेह एन सा पलवीन उत्तरे वेरदी मेतन एक्स की योदान बेह कालीन एक्स लबिल मेतन देवनी उत्तरयात वेरदी एम हेतु निशाम तुन्वनी उत्तरय मे रीतियट अणु अस्थिवाची अवस्थाकरणीयट अणु नामाक्षरयाक योदान बेह मेतन कैपिटल ए के उत्तरे ए निशा वेरदी पश्वनी उत्तरयात वेरदी हेतु मिथन जी वाई की जी इजेड खर्लना विनास्करा पुलवांग हमक नैन सा मेके निवेदि पिलीर हतर वेणी पिलीर एफ सिंपल ए संयोजक जी वाई की तमाइ मे सूत्रे लागन पुलवांग निवेदि पिलीर वेणि अभी तब एक प्रश्न पिलीबंद अवधानी मुखर निषेधनय सर्ववाची एक्स फाइल एस दी अतिट अस्थिवाची एक्स निषेधन फाइल एस अनुमान कलह की वाने कुमन अनुमिति रीतिया मगिंद किल हन एक सर्ववाची अवस्थाकरणय देख अस्थिवाची अवस्थाकरणय तुन अस्थिवाची सामान्यकरणय हतर सर्ववाची सामान्यकरणय पह प्रतिषेधन प्रमाणीकरणय मेकर निवेदि पिलीर वेन्ने पश्विनि पिलीर प्रतिषेधन प्रमाणीकरणय केनेक ओ एहमनं अपि प्रश्न विस्सक पिली बाद वादावसे कथाकर ओय प्रश्न अभी बहुवर्ण क्रमेन साकाच्छा कला देवनी प्रश्न पत्रेटा मे धनुम ओबट पद नंबेनवा देवनी प्रश्न पत्रे बहुवर्ण प्रश्न पत्र नौना मे धनुम ओबट अवश्य वेनवा ये सदा सार्थक पिलीतुरु सापयान्न तुरब मूल विषय निर्देशम संपूर्णेन्म अध्ययन क्रमें यान्नोने प्रश्न पत्र दिखटम मूल विषय निर्देशम प्रश्न लभेन निशा ऐसे नाम ओबट हुंद प्रतिपालयाक लभेन्नो किला प्रार्थना करनवा तर्कशास्त्रे विषय संदहा वगेम अनेकुत विषयान् संदहा एहमनम् इदिरि वेडसटहनदी अपि हमु यमु ओबट शुभ दवसक् वेवा किला प्रार्थना करनवा।